ආයුබෝවන් ධම්මවිපදර මේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මානසික රෝග ගැන කතා කිරීමේදී ඉතාමත් වැදගත් වන මාතෘකාවක් තමයි ඒ සඳහා භාවිත කරන ප්‍රතිකාර ක්‍රම. ඖෂධීය ප්‍රතිකාර ක්‍රම ගැන බොහෝ දෙනෙක් දන්නවා. නමුත් ඒ වගේම වැදගත් වන තවත් එක් ප්‍රතිකාර ක්‍රමයක් තමයි මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම කියලා කියන්නේ. අද අපි ගැන කතා කරමු කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය චතුරි සිරවිල මහත්මිය සමගින්. වෛද්‍යතුමියනි, මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම කියලා කියන්නේ මොකක්ද? මානසික රෝග ගත්තාම ඒක විශේෂයෙන්ම මානසික රෝග වලට කරන ප්‍රතිකාර ගැන ගන්නකොට ඖෂධීය ප්‍රතිකාර තියෙනවා. ඒ වගේම මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රමත් අපිට භාවිත කරන්න පුළුවන්. ඒ හැබැයි ඒ රෝගියාට තියෙන මානසික රෝගය මොකද්ද, ඒ මානසික රෝගයේ තීව්‍රතාවය කොහොමද, ඒ කියන්නේ උග්‍ර තත්වයක තියෙනවද, මද වශයෙන් තියෙනවද, ඒ වගේම මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම වලින් මේ රෝගියට ගුණයක් ගන්න පුළුවන්ද කියන එක මත අපි තීරණය කරන්න පුළුවන්. මේ රෝගියෙකුට ඖෂධීය ප්‍රතිකාර ක්‍රම කරනවද, එහෙම නැත්නම් මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම කරනවද, එහෙම නැත්නම් දෙකම කරනවද කියන එක. එතකොට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මනෝචිකිත්සක ප්‍රතිකාර කියන්නේ මොනවද කියලා. මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම කියන්නේ බෙහෙත් බොන්නේ නැතුව, ඒ කියන්නේ මොකක්වත් ඖෂධයක් නැතුව කතා බහ කිරීමෙන් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා බලලා, ඒ ප්‍රශ්නෙට මොනවද අපිට කරන්න පුළුවන් දේවල්, ඒ වගේම මොනවා චර්යාත්මක වෙනස්කම් කරන්න පුළුවන් නම් ඒ චර්යාත්මක වෙනස් වීම කිරීම තුළින්, ඒ වගේම ඇයි මේ පුද්ගලයා මේ රෝගයට ගොදුරු වෙලා තියෙන්නේ, එහෙම නැත්තම් ඇයි මේ පුද්ගලයා මේ විදිහට හැසිරෙන්නේ කියන ඒක ගැන සලකලා බලලා මූල බීජය හොයාගෙන මොකද්ද අපිට කරන්න පුළුවන් වෙනස්කම් කර කියන්නේ කියන එක හොයලා බලන එක තමයි මනෝචිකිත්සක ප්‍රතිකාර වලින් අපි සරලව කිව්වොතින් කියන්න පුළුවන්. එතකොට මොනවද මනෝචිකිත්සක ප්‍රතිකාර වර්ග අපිට දකින්න පුළුවන්? මොකද හැම රෝගෙටම හැම මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රමෙම යොදා ගන්න බෑ. ඒ රෝගයට අපිට පාවිච්චි කරන්න පුළුවන් මනෝචිකිත්සක ප්‍රතිකාර වර්ග තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කොග්නිටිව් බිහේවියර් තෙරපි. කොග්නිටිව් බිහේවියර් තෙරපි වලින් අපි කරන්නේ මිනිස්සුගේ සිතුම් පැතුම්, එහෙම නැත්නම් රෝගී සිතුම් පැතුම් මොනවාද, හැඟීම් මොනවාද, ඒ ආශ්‍රිත චර්යාවන් මොනවාද කියලා අඳුනගෙන මේ තුන එකිනෙකට වැඩ කරලා ඇයි මේ රෝගය හැදිලා තියෙන්නේ කියන එක ගැන සලකලා බලලා ඒව වෙනස් කිරීම තුළින් ඒ රෝගියාට රෝගය හොඳ කරන්න උදව්වක් කරන එක තමයි අපි කොග්නිටිව් බිහේවියර් තෙරපි වලින් බලාපොරොත්තු වෙන්නේ. ද කොග්නිටිව් බිහේවියර් තෙරපි කියන්නේ එක මනෝචිකිත්සක ප්‍රතිකාර වර්ගයක්. ඒ වගේ තවත් මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. සයිකෝ ඇනලිසිස් කියලා කියනවා. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ගේ උපන් කාලේ ඉඳන් පොඩි කාලේ මොනවද වෙලා තියෙන්නේ, තියෙන සමාජ සම්බන්ධතා මොනවද, අන්න ඒව ගැන සලකලා බලලා අපි ඒකට කොහොමද විසඳුම් හොයන්නේ කියලා බලන එක. අන්න ඒ වගේ මනෝචිකිත්සක ප්‍රතිකාර වර්ග බොහොමයක් තියෙනවා. මනෝචිකිත්සක ප්‍රතිකාර වර්ග මොනවද? මම කොග්නිටිව් බිහේවියර් තෙරපි, එහෙම නැත්නම් සයිකෝ ඇනලිටික් තෙරපි, ඒ ගැන කිව්වේ ඒ උදාහරණ කීපයක් වශයෙන්. දැන් මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම අපිට මානසික රෝගයකට ප්‍රතිකාර ක්‍රමයක් විදිහට යොදා ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හැම රෝගයකටම හැම රෝගියාටම ඒ රෝගයේ තියෙන තීව්‍රතාවය අනුව මේක හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් කියන එක. මොකද ගොඩක් වෙලාවට අපෙන් රෝගීන්, ඒ වගේම රෝගීන්ගේ පවුල් කට්ටිය ඇවිල්ලා ඖෂධ ගන්න තියෙන අකමැත්ත හින්දා, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන ආකල්ප හරි ඒගොල්ලන්ගේ තියෙන රෝගය පිළිබඳ දැනුම මදකම හින්දා වගේ හැම එකටම අපෙන් අහනවා මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම ලබා දෙන්න පුළුවන්ද කියලා. අන්න ඒක හරිම වැදගත්.
මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රමවලට භාවිතා කළ යුතු රෝග ඒවැ රෝග තත්ත්ව ඒ රෝගියා කොයි වගේ කෙනෙක්ද කියන එක මත වෙනස් වෙනවා ඉතින් කවුරු හරි වෛද්‍යවරයෙක් කිව්වොත් මෙයාට මේකට ඖෂධ අවශ්‍යයි කියලා ඒ කියන්නේ ඒ රෝගියාට ඖෂධ අවශ්‍ය වෙන්න පුළුවන් මොකද දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් විෂාදය විෂාදේ මද වශයෙන් මධ්‍යස්ථ වශයෙන් ඒ වගේම උග්‍ර වශයෙන් තියෙන්න පුළුවන් අපි කියන්නේ සාමාන්‍ය ડિප්‍රෙෂන් කියලා එතකොට ඉතාමත් උග්‍ර වශයෙන් ડિප්‍රෙෂන් එකක් විෂාද රෝග තත්ත්වයක් තියෙන කෙනෙකුට අපිට මනෝචිකිත්සක ප්‍රතිකාර වලින් සුදු සුව කරන්න බැරි වෙන්න පුළුවන් හැබැයි මද වශයෙන් තියෙන විෂාද රෝගියෙක් නම් එයාට මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම පමණක් භාවිතා කරලා සමහර වෙලාවට සුව කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ ඒ රෝගියාට අනුව අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. දැන් ඒ වගේම දිගින් දිගටම විෂාද රෝග තත්ත්ව හැදෙන රෝගියෙක් නම් අර ඖෂධ වලින් ඒ උග්‍ර තීව්‍ර තත්ත්වය අඩු කරගත්තයින් පස්සේ තව දුරටත් විෂාද රෝග තත්ත්ව ඇතිවීම වළක්වන්න. එහෙම නැත්නම් විෂාද රෝග තත්ත්ව දෙකක් අතරමැදි කාලෙත් චුට්ට චුට්ට මද වශයෙන් හෝ විෂාද රෝග ලක්ෂණ තියනවා නම් ඒව අඩු කරගන්න අන්න ඒ වගේ වෙලාවට මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තව ගොඩක් අපි රෝග වශයෙන් ගත්තොත් මනෝචිකිත්සක ප්‍රතිකාර වලින් ඉතාමත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් රෝග තමයි විෂාදයේ හැරුණාම අපි ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් කියලා කියන ග්‍රස්ති ඒක. ඒ වගේම සමාජ බීතිකාව එක එක බීතිකාවන් දැන් සමහරවිට තියෙනවා කුරුමිනියන්ට බයයි කැරපුත්තන්ට බයයි ඒ වගේ බීතිකාවන්ට වත් වලටත් මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම ඉතාමත් හොඳ ප්‍රතිඵල ගෙන දෙනවා. මේ මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම සෑම මානසික රෝගයකටම භාවිත කරන්න පුළුවන්ද? ග්‍රස්තිය සමාජ බීතිකා වගේ රෝගවලට මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම භාවිත කරන්න පුළුවන් කියලා මම ඉස්සෙල්ලා කිව්වා. හැබැයි දැන් අපි හිතගත්තුතින් ස්කිත්සොෆීනියා, විනෝන් මාදේ, එහෙම නැත්නම් බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර්, ඒ කියන්නේ ද්විධ්‍රව රෝගය. මේ වගේ රෝග, ඒ කියන්නේ උග්‍ර මානසික රෝගවලට මූලිකම ප්‍රතිකාර ක්‍රම විදිහට මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ නැහැ. මම එකයි වැරදිවට වටහා ගන්න එපා ඒ රෝගියාන මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම භාවිත කරනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ. අනිත් එක තමයි දැන් මම රෝග ගැන කතා කරේ ඒ වුණාට කවුරු හරි තමන්ට ආදරති කෙනෙක් නැති වෙලා නම් මිය ගිහිලා නම් අන්න එතකොට සමහර පුද්ගලයන් ඒගොල්ලෝ අසාමාන්‍ය විදිහට දුක් වෙනවා. අපි ඒකට කියනවා ග්‍රීෆ් රියැක්ෂන් එකක් කියනවා. කියන්නේ ඒක ගැන පසුතැවෙනවා. ඒක සාමාන්‍ය මාස 6ක් විතර එනකොට නැති වෙලා යන්න ඕනේ. උනට සමහර පුද්ගලින්ට ඒක නැති වෙලා යන්නේ නැහැ. අන්න ඒ වගේ කට්ටියටත් අපිට මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම භාවිත කරන්න පුළුවන්. අපි ඒකට කියනවා ග්‍රීෆ් තෙරපි කියලා. ඒ කියන්නේ මානසික රෝගයක්ම වෙන්න ඕනේ නැහැ. මානසික මොකක් හරි ගැටලුවක් ආවම සමහර වෙලාවට මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම භාවිත කරන්න පුළුවන්. දැන් සමහරු ඉන්නවා ප්‍රශ්න විසඳා ගැනීමේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවම මොකක්ද කරන්න ඕන කියලා හිතා ගන්න බෑ. ඒගොල්ලෝ ගිහලා සමහර විට මත්පැන් පානය කරන්න වෙන්න පුළුවන්. තව සමහරක් හැටි රණ්ඩු වෙන්න යන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් විසඳා ගැනීමේ හරි ක්‍රමවේදයක් දන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ වගේ කට්ටියට තියෙනවා ප්‍රොබ්ලම් සෝල්විං තෙරපි. ඒ කියන්නේ ගැටලු විසඳාගන්නේ කොහොමද කියන එක අපිට කරන්න පුළුවන්. ඒකත් මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක්. තව සමහරු ඉන්නවා ඒගොල්ලන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධකම්. ඒ කියන්නේ අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධකම් වලදී ගැටලු ඇති වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතයේ රස්සාව නැති වුණොත්, ඒ කියන්නේ තමන්ගේ කර කර හිටපු ඒ කාර්ය වෙනස් වුණොත්, ඒ කියන්නේ විශ්‍රාම ගිහිල්ලා නම්, එහෙම නැත්නම් අලුත් මොකක් හරි කාර්යයක් ඒගොල්ලන්ගේ ජීවිතයට ආව නම්, ඒ කියන්නේ දැන් තනියම හිටපු එක්කෙනෙක් විවාහ වෙලා දැන් මවක් වෙලා, අන්න එතකොට ඒගොල්ලන්ගේ ඒ තිබිච්ච රෝල් එක, එහෙම නැත්නම් ඒගොල්ලෝ කර කර හිටපු ක්‍රියාවලියන් වෙනස් වෙලා නම් අන්න ඒකට අනුගත වෙන්න බැරි නම් අපි ඒකට කියනවා රෝල් ට්‍රාන්සිෂන් එකක් කියලා. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අන්න ඒ වගේ කට්ටියට තියෙනවා ඉන්ටර්පර්සනල් තෙරපි. අන්න ඒ වගේ තියෙන ප්‍රශ්නය අනුව සහ තියෙන රෝගය අනුව ඒ ඒ රෝගියට හෝ ප්‍රශ්නයට අදාළ මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. අන්න ඒවා හරියට භාවිතා කරන්න ඕන. ඒකෙන් රෝගියාට
හොඳ උපරිම ප්‍රතිඵල ලබා දෙන්න නම්. ඒ කියන්නේ දැන් cognitive behavior therapy ගැන මම කතා කරා. ඒක depression වලට භාවිත කරන්න පුළුවන්. හැබැයි depression වලට cognitive behavior therapy වල වෙනමම විදිහක් කියලා තියෙනවා. මෙන්න මේ විදිහටයි කරන්න කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් විෂාදයේ තියෙන කට්ටිය ඒගොල්ල හැම දෙයක්ම ගැන ඍණාත්මකව බලන්නේ. එතකොට ඒගොල්ල හැමතිස්සෙම මම හරියට රස්සාවක් කරේ නැත්තම් ඒක කියන්නේ මම ජීවිතේ ජයගෙන නැහැ. අන්න ඒ වගේ ඒගොල්ලන්ගේ වැරදි පිළිගැනීම් තියෙනවා. ඒවෙන් වෙනවා මම හරිම ජීවිතේ දිනලා නැහැ. මම කාලකන්‍ය පුද්ගලෙක්. අන්න ඒ වගේ ඒගොල්ලන්ගේ ඍණාත්මක සිතුවිලි ඇවිල්ලා තියෙනවා. එතකොට විෂාදයට අපි භාවිත කරන cognitive behavior therapy model එක කියන්නේ ආකෘති ඒකට වෙනම එකක් තියෙනවා. අපි ඒ වගේම සමාජ බීතිකකම වගේ එකක් ගත්තොත් ඒගොල්ලන්ගේ තේ වගේ ගැටලු ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හැමදේම ඉතාමත් සාර්ථකව තමයි කරන්න යන්නේ. සමාජ බීතිකාව කියලා කියන්නේ කවුරු හරි ඉස්සරහට ගිහිලා ඒ කට්ටිය අපේ ඇදකුද කියයි වැරදි කියයි කියලා ඒගොල්ලෝ හරිම පීඩණයකට පත් වෙනවා. ඉතින් ඒගොල්ලන්ට හැමදේම හරියට කරන්න ඕන. තව ඒගොල්ලෝ පුළුවන් තරම් ඒ වගේ සමාජයට යොමු වෙන්න අවස්ථාවක් තියෙනවා නම් ඒගොල්ලෝ බලන්නේ ඒක පුළුවන් තරම් මග ඇරලා ඉන්නේ. ඒ වගේ අවස්ථාවක් තියෙනවා නම් ඒක ගැන හරියට පීඩාවට පත් වෙනවා. ඉතින් එතකොට cognitive behavior therapy අපි සමාජ බීතිකාවට කරනවා නම් ඒ ගැටලු ටික තමයි අපි සලකලා බලන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ සමාජ අවස්ථාවල් වලට යන්නේ එක නවත්තනවා නම් අපි පුළුවන් තරම් පොඩ පොඩ ඒකට යොමු කරනවා. ඒගොල්ලෝ ඒක ගැන හරිම පීඩණයට පත් වෙනවා නම් ඒ පීඩණය අඩු කරන්න මොන හරි විකල්පයන් ටිකක් දෙන්න ඕනේ. අන්න ඒ වගේ ඒ රෝගිට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමයේ තමයි භාවිත කරන්න පුළුවන්. කියන්නේ හැම එකටම යොදන්න පුළුවන් හැමෝටම එකම ප්‍රතිකාර ක්‍රමයක් තමයි මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම කියන එක. එහෙම හිතාගෙන ඉන්නවා නම් ඒක වැරදි. ඒ වගේම ගොඩාක් වෙලාවට රෝගීන් සහ පවුල්වල කට්ටිය අපි ගාවට එනවා අපිට කවුන්සලින් ලබා ගන්න පුළුවන් දෙ කියලා. එහෙම නැත්නම් අපිට මේකට උපදේශනය ලබා ගන්න පුළුවන් දෙ කියලා. උපදේශනය කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඒ රෝගයකට දෙන මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම නෙමෙයි. එතකොට උපදේශනය කරන මේ රෝගය කොහොමද සුව කරන්න බෑ. ඒකයි මම ආයේ ආයෙත් කියන්නේ ඒ රෝගියානුව රෝගයේ තියෙන තීව්‍රතාවය අනුව භාවිත කරන්න පුළුවන් මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙනවා. භාවිත කරන්න පුළුවන් බැරිද කියන එක වෙනස් වෙනවා. ඒ වගේම උපදේශනය කියලා කියන්නේ මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම නෙමෙයි. ඒක ටිකක් වෙනස් වෙනවා. ඔන්න ඔය කරුණ ටික සලකලා බලන්න ඕන මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම ඔබේ රෝගියාට එහෙම නැත්නම් ඔබට භාවිත කරනවා නම්.